දඹර අමිල හිමි. මම ඒ වචනය පාවිච්චි කරන්න මෙන මේ විදියටයි. රොබරි දඹර අමිල හිමි. රොබරි මේක පුල් රොබරි අත්දිල තියෙන අපේ ස්වාමින් වහන්සේ. ඉකද අපි කියනවා රොබරි දඹර අමිල හිමි විසින් මේ රටේ මහජනතාවගේ මුදල් වංචනිකව ලික්‍රෝ සමාගමෙන් අරන්තිනෝ. මේක කාගේ අනපරදි එතුමන් වහන්සේ ලැබුණද කියන අපිට ප්‍රශ්නයක්. මේක ඇතුළේ 40කට වැඩි කොටසක් දඹර අමිල හාමුදුරුවන්ට 95,000 මාස්පතා, ඒවගේම ලක්ෂයක් දීලා තියෙනවා අනිකුත් 39 දෙනාටම මාස්පතා. මේක බරපතල වංචාවක්, දූෂණයක්. මේවට දඬුවම් ලැබිය යුතුයි. අපි කියනවා වහම දඹර අමිල හිමියනි, ඔබ දැන් රොබරිකාරයේ චීවරයේ ගලවන්න ජාතියෙන් සමාව ගන්න. එහෙම නැති වුණොත් අර අපේ පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානයේ සභාපති රංජිත් මහත්මයා කිව්වා වගේ අපි දවස් 14ක් ඇතුළත ඔබ වහන්සේගේ පන්සල ඉදිරිපිට එනවා. ඔබ වහන්සේට පන්සලේ අපි කියන්නේ ඉන්න එපා. ඔබ වහන්සේ අපේ බුද්ධ බුදුහාමුදුරන්ගේ චීවරේ ඇඟලන්න එපා. මේක වහාම ගලවන්න, මේක ගලවලා ජාතියෙන් සමාව ගන්න. ඔබ වහන්සේ පසුගිය කාලේ කරපු බරපතල චෝදනා වලට ඔබතුමා ඔබ වහන්සේ වග කියන්න ඕනේ. දැන් හොරු අල්ලන්න ඕනේ කියලා යහපාලනේ ගිනාවේ ඔබ වහන්සේලා. අද ඔබ වහන්සේලා මේ යහපාලනේ මුවා වෙලා රනිල් වික්‍රමසිංහව එළවනකොට රනිල් වික්‍රමසිංහ රැක ගන්න හදන්නේ අර අසේල සම්පත් සහෝදරයෙක් වගේ මේ රොබරි වලින් බේරෙන්න. එහෙමනම් මේ ලිට්‍රෝ සමාගමෙන් පමණක් නෙමෙයි, තමුන්නාන්සේලා NGO සමාගම් වලින් පවා මුදල් අරගෙන අද කෝටිපතියන් බවට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි දකිනවා ඔබ වහන්සේ ගණිකාවන් ඇසුරු කරනවා. ඒකින්ද අපි කියනවා කරුණාකරලා දඹර අමිල හිමියනි, ලිට්‍රෝ සමාගමෙන් ගත්තා. ඒ ලිට්‍රෝ සමාගමෙන් ලාභ ලැබුවා නම්, ලාභ ලබලා හාමුදුරු ගොල්ලන් ඇතුළු 40කට දුන්නා නම් අපි ආනවා තීරවත වෘත්ති කියන්නේ හැටියට. ඉන්ධන මිල වැඩි වෙනකොට මේ ඉන්ධන මිලෙන් කී දෙනෙකුට අනුග්‍රහය දැක්වද? මේවා වහම හොයන්න ඕනේ. අපි කියනවා මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට, මුදල් ඇමැතිතුමාට අපි කියනවා කරුණා කරලා ඔබතුමාට හොරයි කියලා ඇඟිල්ල දික් කරව මිනිස්සුන්ව වහම අත්අඩංගුවට ගන්න ඕනේ.